අයිබෝන් ඔයාල මෙකතුල ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඔයාලා අහලා ඇති කතාවක් වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක් කියලා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. ඉතින් ඒවට හරියන දඬුවමුත් එයාලට ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නේ ජීවිත කාලෙන්වත් ගෙවලා ඉවර කරන්න බැරි සිරදඬුවම් හිමි වුණ පුද්ගලයන් 5 දෙනෙක් ගැන. තායිලන්ත ජාතික කාන්තාවක් වන චමෝයි තිපිසෝ කියන කාන්තාවට තමයි එතෙක් මෙතෙක් ලෝකේ දීර්ඝතම සිරදඬුවම හිමි වෙලා තියෙන්නේ. ඒ හිරදඬුවම කොච්චරද කියනවනම් ආත්ම 1800ක් ගත කරලා ඉවරුණත් ඒ හිරදඬුවම ගෙවලා ඉවර කරන්න බෑ. ඒක ඒ තරම් දිග සිරදඬුවම. 1989 වසරේ තායිලන්තයේ අධිකරණය විසින් ඇයට ලබා දෙන සිරදඬුවම තමයි වසර 141,078ක කාලය. ලෝකයේ අධිකරණයක් විසින් නියම කරපු දීර්ඝතම සිරදඬුවම විදිහට තමයි මේ සැලකෙන්නේ. මේ කාන්තාව සිදු කරලා තියෙන වරද තමයි මූල්‍ය වංචාව. ඒ කියන්නේ මෙයා මිනිස්සු 16,000කට අධික පිරිසකගෙන් යුරෝ මිලියන 2ක් වංචා කරලා තිනවා. ඉතින් ඒ නිසා තමයි මෙයාට මේ විදිය හිරදඬුවම විඳින්න උනේ. කොහොමනම් තායිලන්ත රජයේ මූල්‍ය වංචාවක් සඳහා උපරිම සිරදඬුවම් කාලය ලබා දිය හැක්කේ වසර 20ක් නිසා මේ කාන්තාවට වසර 20ක් සිරදඬුවම විඳින්න වෙනවා. ඉතින් මේ ලයිස්තුවේ දෙවෙනි තැන හිමි වෙන්නේ ඔත්මාන් කියන පුද්ගලයාට. මෙයාට ලැබෙන සිරදඬුවම තමයි ලෝකයේ දෙවන දීර්ඝතම සිරදඬුවම විදිහට සැලකෙන්නේ. වර්ෂ 42,924ක් විදිහට තමයි ඒ සැලකෙන්නේ. මෙයාට මේ දඬුවම විඳින්න සිද්ධ වෙන්නේ සමූල ඝාතනයක් නිසා. ඒ කියන්නේ මෙයා කෝච්චියක් තුල බෝම්බයක් පුපුරලා මිනිස්සු 191ක් ඝාතනය කරලා ඒ වගේම තවත් මිනිස්සු 2000කට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදු කිරීම නිසා තමයි මෙයාට මේ සිරදඬුවම විඳින්න සිද්ධ වෙන්නේ. කොහොම වුණත් මෙයාටත් මේ සිරදඬුවම විඳින්න වෙන්නේ අවුරුදු 40ක කාලයක් විතරයි. මොකද ස්පාඤ්ඤ පුද්ගලයෙක්ට සිරමෙදිරියක් තුල ගත කරන්න පුළුවන් උපරිම කාලය විදිහට සැලකෙන්නේ අවුරුදු 40යි. ඒ නිසා මෙයාට අවුරුදු 40ක කාලයක් හිරගෙදර ඉන්න සිද්ධ වෙනවා. මේ තුන්වෙනි තැන හිමි වෙන්නේ චාල්ස් ස්කොට් රොබින්සන් කියන පුද්ගලයාට. මෙයාට මේ දඬුවම හිමි වෙලා තින්නේ කුඩා ළමුන් දූෂණය කිරීමේ වැරැද්ද නිසා. මෙයාට විරුද්ධව චෝදනා 6ක් කෙල්ල වෙලා තිනවා. ඒ 6ටම මෙයා වැරදිකාරයා විදියට ඔප්පු වුණ නිසා විනිසුරුවරයා විසින් එක් වැරැද්දකට වසර 5000 ගානේ වසර 30,000කට මෙයාව සිරගත කරලා තිනවා. කොහොමනත් මෙයාට පොඩි වසර ගානකට මේ වැරැද්ද සීමා වෙලා නැහැ. මෙයාට ජීවිතාන්තය දක්වා, ඒ කියන්නේ එයාගේ මරණය තෙක්ම එයාට ඒ හිරගෙදර ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ බෙනල් ෆෝල්ඩ් ඇන්ඩර්සන් කියන පුද්ගලයා ගැන. මොහුට එරෙහිව අධිකරණය විසින් ලබා දුන්නු සිරදඬුවම විදිහට සැලකෙන්නේ වසර 11,250ක සිරදඬුවම. මෙයාට මේ සිරදඬුවම ලැබිලා තියෙන්නේ මුදල් මංකොල්ල කෑම නිසා සහ වයස්ගත කාන්තාවන් දූෂණය කිරීමේ වැරැද්ද නිසා. ප්‍රථමයෙන්ම අධිකරණය විසින් මෙයාට වසර 2,200ක සිරදඬුවමක් ලබා දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ විත්තිකාරයා විසින් මේ චෝදනා නැවත විභාගයට ලක් කරලා දෙනවා. මේ නඩුවේ සාක්ෂි දෙවනවරට සාරාංශ කරපු විනිසුරවරයා මෙයාට නැවත දඬුවමක් ලබා දෙනවා. ඒ තමයි අවුරුදු 10,050ක සිරදඬුවම. ඉතින් ඒ නිසා මෙයාට ලැබුණු සම්පූර්ණ සිරදඬුවම විදිහට සැලකෙන්නේ වසර 11,250ක සිරදඬුවම. ලෝකේ 5 වෙනි දීර්ඝතම සිරදඬුවම වාර්තා වෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවේ ඩඩ්ලි කියන පුද්ගලයා එයාගේ පවුලේ අය ඝාතනය කිරීම නිසා තමයි මෙයාට මේ සිරදඬුවම විඳින්න සිද්ධ වෙන්නේ. ඉතින් සිරදඬුවේ මේ කාලය විදිහට සැලකෙන්නේ වසර 10,000ක කාලයක්. ඉතින් මොහු 74 වෙනි වියේදී හිරගෙදර බලධාරීන්ගෙන් ඉල්ලලා තියෙනවා එයාව නිදහස් කරන්න කියලා. ඒත් බලධාරීන් විසින් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අද අපි කතා කරපු මේ පුද්ගලයන් 5 දෙනා තමයි ලෝකේ දීර්ඝතම සිරදඬුවම විඳින්න වුණු පුද්ගලයන් 5 දෙනා. ඉතින් මේ 5 දෙනාගෙන් පළවෙනි තැනට ඉන්නේ කාන්තාවක්. ඒ කියන්නේ ලෝකේ දීර්ඝතම සිරදඬුවම විඳින්න ලැබිලා තියෙන්නේ කාන්තාවක්ට. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහ අලුත්ම වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අරතු බඩ බන්නේක බලා subscribe කරන්න. ඒ වගේම මුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.